අයිබෝවන් කලින ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත මධ්‍යහන ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මාල් අදත් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත බැසිල්ට දොර අරිමින් කැටගොඩ mantri ධූරයෙන් ඉල්ලා අස්වේයි මාස දෙකකට පසු වාර්තා වූ දෛනික අඩුම කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ඊයේ දිනට රෝගීන් 869ක් ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව සඳහා ෆයිසර් එන්නත ලබා දීම හෙට සිට යුද්ධ හමුදාපති කියයි සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජනය තවදුරටත් සෞඛ්‍ය අමාත්‍යවරියට බලපෑම් කරන අද්භූත බලවේගය කුමක්ද රවි ප්‍රශ්න කරයි මුතු රාජවෙලට අත තියන්න එපා කාඩිනල් හිමි රජයට කියයි ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගේන්න අපි ජනතාව පෙළගස්සනවා ජවිපේ කියයි අමාත්‍යංශය කරන්න බැරි නම් වෙන කෙනෙකුට බහර දෙන්න දයාසිරිට නිමල්ගෙන් පිළිතුරු එතුමාට ලැබිලා තියෙන අමාත්‍යංශය හොඳ නැත්තම් එතුමාට පුළුවන් ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනත් කෙනෙක්ට ලබා දෙන්න ජනාධිපතිතුමාට යෝජනා කරන්න ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයාට බහර දී තිබෙනවා ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා සිය මන්ත්‍රී ධුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද උදෑසන පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා වෙත ඉදිරිපත් කර තිබෙනවා අප මේ පිළිබඳව කළ විමසීමකදී පාර්ලිමේන්තු මහලේකම්වරයා සඳහන් කර සිටියේ ජයන්ත කැටගොඩ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය බහරගත් බවයි ඒ අනුව පුරප්පාඩුවන මන්ත්‍රී ධුරේ සඳහා නවක මන්ත්‍රීවරයෙකු උපත් කිරීම සම්බන්ධයෙන් තමන් මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දීමක් සිදු කළ බවද පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සියත ප්‍රවෘත්ති අප කළ විමසීමේදී පැවසුවා බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා අවස්ථාව ලබා දෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු සිය මන්ත්‍රී ධුරෙන් ඉල්ලා අස්වීමේ සූදානම පිළිබඳව අප මීට පෙර තොරතුරු වාර්තා කළා ඒ සම්බන්ධයෙන් විවිධ නම් යෝජනා වී තිබූ අතර ජයන්ත කැටගොඩ මහතා සිය මන්ත්‍රී ධුරෙන් ඉල්ලා අස්වේ බැසිල් රාජපක්ෂ මහතාට ඒ සඳහා අවස්ථාව ලබා දෙනු ඇති බවටයි ප්‍රථමයෙන්ම තොරතුරු අනාවරණය වී තිබුණේ ඒ අනුව පුරප්පාඩු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරේ බැසිල් රාජපක්ෂ මහතා හෙට හෝ අනිද්දා දිනේදී දිරුම් දීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා මෙලෙස මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිත බැසිල් රාජපක්ෂ මහතා දිවුරුම් දී කෙටි කාල සීමාවක් තුලදී රජයේ ප්‍රබල අමාත්‍ය ධුරයකද දිවුරුම් දීමටද නියමිත බවටයි රජයේ ආරංචි මාර්ග පවසන්නේ මාස දෙකකට පසු මෙරටින් වාර්තා වූ දෛනික අඩුම කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ඊයේ දින වාර්තා වුණා එලෙස වාර්තා වූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 869ක් පසුගිය අප්‍රේල් මාස 25 වනදායින් පසු මෙරටින් වාර්තා වූ දෛනික අඩුම කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ඊයේ දින වාර්තා වුණා. ඊයේ දින කොවිඩ් රෝගීන් 869 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් රෝගීන් 53 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන්. සෙසු ආසාදිතින් දේශීයව හඳුනාගෙන ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. කොවිඩ් වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 32ක් පිළිබඳව ඊයේ පස්වරුවේ වාර්තා වුණා. අදාළ මරණ සියල්ල පසුගිය 4 වනදා සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඊයේ දින තහවුරු කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එලෙස මිය ගිය පුද්ගලයන් අතරට කාන්තාවන් 18ක් හා පිරිමි පුද්ගලයන් 14 දෙනෙකුද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 3268ක් ලෙසයි. දිවින පුරා තෝරාගත් ත්‍රිවිධ හමුදා රෝහල් කිහිපයකදී කොවිඩ් එන්නත් කරන කටයුතු අද දිනේදී සිදු කෙරුණා. ශ්‍රී ලංකාවට ගෙන්නා ගන්නද ෆයිසර් එන්නත් මාත්‍රා 26000 කොළඹ නගර සභා සීමාවේ ජීවත් වෙන වයස අවුරුදු 55ට වැඩි මෙතෙක් විශේෂයෙන්ම පෙබරවාරි මාසයේ සිට ඇස්ට්‍රාසෙනිකා ලබාගත් ඔවුන්ගේ දෙවැනි මාත්‍රය මේ වෙනතෙක් ලබා නොගත්
ශ්‍රී ලාංකික ප්‍රවාසියන්ට හෙට දින සිට ශ්‍රී ලංකා යුද හමුදාව මගින් එන්නත් කරණය ආරම්භ කිරීම නියමිතයි. ඔවුන්ගේ එන්නත ලබාගත හැකි ස්ථානය සහ වේලාව අද දිනේදී SMS මාර්ගයෙන් ලබා දීමට කටයුතු කරන කොවිඩ් වෛරසයේ මර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක එන්නත් කරන වැඩසටහන යටතේ ඊයේ දින එන්නත් කර ඇති කොවිෂීල්ඩ් එන්නත් ප්‍රමාණය 180ක්. සයිනෝෆාම් කොවිඩ් මර්ධන එන්නතේ පළමු මාත්‍රාවද ඊයේ දින පුද්ගලයන් 133215 දෙනෙකුට එන්නත් කර ඇති අතර එහි දෙවන මාත්‍රාව ලබාගෙන ඇති පුද්ගලයන් සංඛ්‍යාව 18477. ස්පුට්නික් වී එන්නතේ දෙවන මාත්‍රාවද ඊයේ දින එක් පුද්ගලයෙකුට එන්නත් කර ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ නිවේදනය කළේ. පවතින වසංගත තත්ත්වයේ හමුවේ දිස්ත්‍රික්ක 3කට අයත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අද පෙරවරු 6 සිට හුදකලා කෙරුණා. ඒ අනුව යාපනය, මාතර, කලුතර යන දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කරනු පවයි යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. එසේම මීට පෙර හුදකලා කර තිබූ මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවුරු පොලිස් බල ප්‍රදේශයට අයත් එරාවුරු ග්‍රාම නිලධාරී වසමද අද පෙරවරු 6 සිට හුදකලා බවින් ඉවත් කෙරුණා. සෞඛ්‍ය වෘත්තීය සමිතිය අදත් සිය වැඩවර්ජනය ක්‍රියාත්මක කරනවා. සෞඛ්‍ය අමාත්‍යවරිය සමග සිදු කළ සාකච්ඡා අසාර්ථක බවයි වෘත්තීය සමිතිය පවසන්නේ. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 13ක් විසින් ඊයේ දින ආරම්භ කළ වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසනවා. ඒ ඊයේ පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නආරච්චි මහත්මිය සමග පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් අදාළ සාකච්ඡාවේදී නිශ්චිත තීරණයක් ගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරිය අපොහොසත් වූ බවයි වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ. මේ හේතුවෙන් අදත් රෝගීන් පත් වූයේ දැඩි අපහසුතාවයකටයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අද පස්වරු 12:30ට යලිත් සෞඛ්‍ය අමාත්‍යවරිය සමග සාකච්ඡා කිරීමට සූදානම් බවයි වෘත්තීය සමිතිය නියෝජිතයින් ප්‍රකාශ කළේ. මේ වෙනකොට තුවාලයක් ඇති කරලා තියෙනවා පරිපූර්ණ වෛද්‍ය සේවාවටත් අතුරු වෛද්‍ය සේවාවටත් එරෙහිව. එතකොට තුවාලය ඇති කරලා නිකම්ම ඉන්න කියන්නේ නැතුව ඒකට ප්ලාස්ටර් එකක් දාන එක සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීම නිසා අඩුම තරමේ මේ වැරදි නිවැරදි කිරීමේ අභිලාෂය තනාත කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න කියන එක තමයි අපි ඉල්ලන්නේ. සෞඛ්‍ය අමාත්‍යවරියගේ පැත්තෙන් දිගින් දිගටම කිව්වේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරනවාද නැද්ද කියන තීරණය ගන්නත් ඇයට සතියක් ඕනේ. ඇය තව කාගේ හරි අවසරයකින් තමයි ඒක කරන්න ඕනේ කියලා අපි දන්නේ ඒ අද්භූත බලවේගය මොකද්ද කියලා. සාකච්ඡාවේදී සෞඛ්‍ය අමාත්‍යතුමිය ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගත්තා යම් හෙද සේවාව සමග ඇති වෙලා තියෙන අර්බුදකාරී තත්වයක් එක්ක අතුරු වෛද්‍ය සේවා සහ පරිපූර්ණ වෛද්‍ය සේවා වන්ට සාධාරණක් සිදුවිය යුතුයි කියලා. නමුත් ඒ පැවතින වෘත්තීය ගැටලු निराකරණය කිරීම සඳහා රජයේ පාර්ශ්ව සමග සාකච්ඡා කරලා නිශ්චිත පිළිතුරු ලබා දීමට සතියක කාල සීමාවක් එතුමිය ඉල්ලා සිටියා. ඉතින් ඒ කාල සීමාව ඉල්ලා සිටීම සම්බන්ධව අපි වෘත්තීය සංගම විදිහට දීර්ඝව සාකච්ඡා කරුවා. ඒ වගේම අද දින සවස් භාගයේත් අපි ඒ සම්බන්ධව ඉතිරි වෘත්තීය සංගම් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. කෙසේ වෙතත් අපිට නිශ්චිත පිළිගන්න පුළුවන් සහ සමාජිකයින්ට අපිට ලබා දෙන්න පුළුවන් විසඳුමක් ලැබුණේ නැති නිසා අද දිනෙත් අපි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ ක්‍රියාත්මක වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා සෞඛ්‍ය අමාත්‍යතුමියගේ සුබදායි පිළිතුරත් එක්ක අපිට මේ සඳහා කඩිනම් විසඳුම් ලැබෙයි කියලා. අපි අද දින සන්ධ්‍යාවේදී සියලුම වෘත්තීය සංගම් එකතු වෙලා කරන සාකච්ඡාවකින් පස්සේ මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙන යාම සම්බන්ධව තීරණයක් ගැනීමට නියමිතයි. මෙම මාස පළමු සතියේ පාර්ලිමේන්තු සැසිවාරය අද ආරම්භ වුණා. ඒ කථානායක මහින්ද යාපා අභිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රසායනික පොහොර සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් පත්‍රයේ දෝෂ සහිත බව කෘෂිකර්ම අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී පිළිගත්තා. නිවැරදි කළ නව ගැසට්ටුවක් ඉදිරිපත් කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පත්‍රිණ මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
මුලින්ම ඔබතුමන්ලා සමහර පෝර වර්ග තහනම් කරලා ලංකාවට ගෙන්නන්නේ ඊට පස්සේ ආය ආනනය කරනවා කියනවා. ඒ නිසා ඔබතුමාට මම පළවෙනි ප්‍රශ්නේ විදිහට අහන්නේ මේ සියලු ප්‍රයහස් ඇතුළු සියලු බවබෝග වලට ඕන පොහොර සම්බන්ධ නිර්වුල් ඔබතුමන්ලගේ ප්‍රතිපත්තිය මොකක්ද? ගරුමන්තුමා කාබනික කෘෂිකර්මාන්තයේ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ නිකුත් කළා තියෙනවා. ඒ භෝග සඳහා වෙන වෙනම නිර්දේශ නිකුත් කළා තියෙනවා. ඔබතුමාට වී වගාව උදාහරණයකට ගත්තොත් අපේ රටේ වැඩිම නිෂ්පාදනයේ තියෙන වී වගාව හෙක්ටාරයක් සඳහා අපේ නිර්දේශය තමයි කොම්පෝස්ට් කිලෝ 500ක්. ඒ කොම්පෝස්ට් කිලෝ 500 අපි පිළිගන්නවා නයිට්‍රජන් NPK ටික ප්‍රමාණය මදි. ඒ නිසා අපි නයිට්‍රජන් එක්ස්ට්‍රැක්ට් එකක් අපි ආනයනය කරනවා. ඒ වගේම අපි පොටෑසියම් කිලෝ 35ක් ලබා දෙනවා. එවගේම ජෛව පොහොර ලීටර් 10ත් 15ත් අතර හෙක්ටරයට ලබා දෙනවා. මේක තමයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශය. මේ සඳහා ගොවියන්ට හෙක්ටයාරයක් කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සඳහා රජය රුපියල් 12,500ක් ගෙවනවා. ඒ පිළිබඳ චක්‍රලේඛනය දැන් නිකුත් වෙනවා. මෙතෙක් කාලයක් විදේශ රටවලට ගියපු මුදල ගොවියට මේක ලැබෙනවා. ඊළඟට අපි නයිට්‍රජන් සහ පොටෑසියම් මේවා ඛනිජ ලබන මේක අපි ආනයනය කරනවා. එවගේම ජෛව පොහොර දේශීය මට්ටමින් නිෂ්පාදනය කරලා ගොවිය අතරේ බෙදා දෙනවා. අමතුමනි දැන් ඔබතුමා ඔහොම සඳහන් කරත් පාර්ලිමේන්තුවට ඒ ගැසට් පත්‍රය එන්න නියමිතයි. අද හෝ හෙට ඒක තුල තියෙන්නේ රසායනික පොහොරත් NPK දෙකම ලංකාවට ගෙන ඒම නතර කරපු ගැසට් පත්‍රය. මම අහන්නේ දැන් ඒ ගැසට් පත්‍රයද විවාදයට ගන්නෙ. මේ ගැසට් පත්‍රයේ සඳහන් වෙලා තියෙනවා ගරු අමතුමනි මේ පොහොර වර්ග දෙකම සම්බන්ධයි. අනිත් එක දෙකම එක HS කෝඩ් එකකට දාන්න. මේක මේ විලම්බිත වැඩක්. මොකද්ද මේකේ තත්ත්වය? විලම්බිත වැඩේට උත්තර දෙන්න. ගරු මන්ත්‍රීතුමා ඔබතුමා කියන එක හරි. මේ ගැසට් කිරීමේදී HS කෝඩ් එකේ ප්‍රශ්නයක් තිබුණා. අපි ඒක වෙනස් කළ අලුත් ගැසට් එකක් යනවා. ගැසට් එක කිරීමේදී අඩුපාඩුවක් වෙලා තිබුණා. අපි ඒක නිවැරදි කරනවා. අලුතෙන් ගැසට් එකක් යනවා. ඔබතුමා දන්නවා 68 අංක 1 ආඥාපනත අනුවත් ඉන්පස්සේ 1985 87 සංශෝධිත ගැසට් පත්‍ර අනුවත් මෙහෙම ගැසට් නිවේදනයක් නිකුත් කරාම මේක මාසයක් ඇතුළත ඇවිල්ලා පාර්ලිමේන්තුවෙන් සම්මත කරගන්න ඕනේ. එහෙම නැත්නම් ක්‍රියාත්මක කරන්න බෑ. දැන් මේ මාසෙ පණිනෝ. දැන් ඒ අතර අලුත් ගැසට් පත්‍ර එනකොට එතකම් මේක බලාත්මකයි. ඉතින් ඒ නිසා එක්ක පාර්ලිමේන්තුවට ඒක ඇවිල්ලා සම්මත වෙන්න ඕන. එහෙම නැත්නම් මේ ඇති වෙලා තියෙන ව්‍යාකූල තත්ත්වෙට මොකද්ද ගන්න ක්‍රියාමාර්ග? ගරු මන්තුමා අපි ඊළඟ මහකන්නේ ආරම්භ කරන්නේ සැප්තැම්බර් මාසේ අම්පාර දිස්ත්‍රික්කයෙන්. අපි පොහොර ලබා දිය යුතු කාලය තමයි ලබන සැප්තැම්බර් ඉඳලා. අපි ඒක වහාම කඩිනම් කරලා පාර්ලිමේන්තුවට මේ ගැසට් පත්‍රය ඉදිරිපත් කරනවා. ඒ නීතියෙන් පරිබාහිරව කිසි දෙයක් කෙරෙන්නේ නැහැ. ප්‍රශ්නයක් කරගන්න එපා. අඩුපාඩුවක් සිදු වුණා ගැසට් එක නිකුත් කිරීමේදී. අපි ඒක නිවැරදි කරලා ගැසට් පත්‍රය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. රසායනික පොහොර ඉල්ලා රට පුරා ගොවි ජනතාව විරෝධතා අධියත් කර ඇති පසුබිමක ඇතැම් ගොවි මහතුන් කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට මෙන්ම එහි පල නෙලා ගැනීමටද සමත් වේ තිබෙනවා. පොහොර ඉල්ලා බොහෝ ප්‍රදේශවල ගොවි ජනතාව මැසිවිලි නගන පසුබිමක පුද්ගලින් සිවුදෙනෙක් එක්ව කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් පිළිබඳව ඌ පර්ණගම ප්‍රදේශයෙන් වාර්තා වුණා. කුරුඳුගොල්ල ප්‍රදේශයේ පුද්ගලයෙක් සහ රණවිරුවන් තිදෙනෙක් එක්වයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත්තේ. පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙනිපිටිය මහතාද මෙහි නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. ඇත්තටම මම හිතන්නේ සාර්ථක ක්‍රමයක් හදාගෙන තියෙනවා, හොයාගෙන තියෙනවා, වැඩේ කරගෙන යනවා. හැබැයි අපිට දැක ගන්න පුළුවන් වෙච්ච දේ තමයි අපිට අවශ්‍යයි දැනුම ලබා දීම. දැනුම ලබා දීම තමයි අවශ්‍ය. මේක කෘෂිකර්ම අමාත්‍යංශය පැත්තෙන් ඒ දැනුම ලබා දීම කළ යුතුයි. රසායනික පොහොර භාවිතය නැතිම කරලා දාන්න අතිගරු ජනතුමා මේ ගත්ත වෑයම තම සාර්ථක වැඩපිළිවෙලක්. මේක ගොවි ජනතාව දැන් තැනින් තැන මේ වගේ ස්ථාන හදාගෙන තියෙනවා අපි දකිනවා. කාබනික පොහොර පමණක් භාවිතයෙන් සිදු කළ කහ වගාවක් පිළිබඳ තොරතුරු දෙමෝදර ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. පුබුදු මදුශංක මහතා ඇතුළු තරුණ කණ්ඩායමකගේ ශ්‍රම දායකත්වයෙනුයි මෙම වගාව සිදු කර ඇත්තේ. වසවිස පරිලෝජනයෙන් තොර ශ්‍රී ලංකාවක් බිහි කරන්න රජයේ ප්‍රතිපත්තිය තියෙනවා. අපි එතකොට මේ වගාව සිද්ධ කරේ සම්පූර්ණ කාබනික පොහොර සහ කිසිම රසායනික ද්‍රව්‍යයක් භාවිතා කරන්නේ නැතුව. එතකොට මේ වගාව ආරම්භ කරලා තියෙන්නේ දැන් සිදු කරගෙන යන්නේ තරුණය 8 දෙනෙක්ගෙන් එකතු වෙච්ච තරුණ කණ්ඩායමක් මගින්. තරුණ ප්‍රජාව විදිහට අපි එකතු වෙන්න ඕනේ. එකතුවේ ආදර්ශයක් තමයි මේ පේන්නේ. පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් පරාක්‍රම සමුද්‍රයේ ගොවි ජනපද ව්‍යාපාරයේ පිහිටි වැවේ තැන්න ගොවි සංවිධාන බල ප්‍රදේශයේ ගොවි ජනතාව මේවන විට දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටිනවා. ඒ පොහොර හිඟේ හේතුවෙන් එම ප්‍රදේශයේ කුඹුරු අක්කර 150කට වැඩි ප්‍රමාණයක් විනාශ වීමේ අවධානමක පවතින බවයි ගොවීන් චෝදනා කරන්නේ. පූජ්‍ය බත්‍රමුල්ලේ සීලරත්න හිමියන්ද එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. මේ මිනිස්සු විඳින දුක කාර්ද පේන්නේ. මේ ජනතාව මරන්න එපා. ලෝකෙටම අපේ රටින් සහල්ය ඇව්වා රටවල මිනිස්සු ජීවත් කරවන්න. නමුත් අද මේ රටේ ජීවත් වෙන මිනිසුන්ට ජීවත් වෙන්න සහල් ඇටයක් නිෂ්පාදනය කරගන්න බැරි වෙලා තියෙනවා. පොහොර හිඟයට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් අනුරාධපුර නගරයේද උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා.
ඒකක දේශපාලන ලේබල් අලවලා මේ ගොවි ජනතාවගේ සටන් අඩපණ කරන්න ලෑස්ති වෙන්න එපා. ඒ වගේම තමයි අපි ඊළඟට ආණ්ඩුවට අනතුරු අඟවනවා. ගොවියට සුදුසු පොහොට දෙන්න ඕන. කාබනික වගාවට අපි කොතරම්වත් විරුද්ධ නැහැ. අපි මේ වෙනුවෙන් දිගටම පෙනී සිටපු ව්‍යාපාරයක් දැන් කාබනික වගාවට ගියත් මේ ලෙඩ එනවා. රුමින් එනවා. දැන් මේව මර්ධනය කරන්න මොකද්ද තියෙන වැඩපිළිවෙල සැලැස්ම? ලෝකයේ පිළිගත් සුරක්ෂිත රසායනික පොහොර මෙරටට කඩිනමින් ගෙන්වා ගැනීමට රජය කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අභිවර්ධන මහතා පවසනවා. පොදු ජන එක්සත් පෙරමුණ බලය ලබා ගැනීම සඳහා වරක් කිව්වා 350ට පොර දෙනවා කියලා. තව වරක් කිව්වා බලය ලබා ගැනීම සඳහා නොමිලේ පොර දෙනවා කියලා. නිකන් දෙන්නත් 350ටත් දෙන්න පුළුවන් කුණු විච්ච පොර. උදාහරණයක් ඇටියට සෑම දෙයකටම කල්ලි කුත්තු දිනයක් තිබෙනවා. එතකොට කල්ලි කුත්තු පොහොර කියන්නේ වස. එතකොට ශ්‍රී ලංකාව වැඩිපුර ලබා ගන්නේ වස. එතකොට වස ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සිදු කළේ පොදු ජන එක්සත් පෙරමුණ පාලනය මට කියන්න තියෙන්නේ. වහාම ලෝකෙ පිළිගත් ලෝකෙ වැඩිම නිෂ්පාදනයක් තිබෙන සුරක්ෂිත රසායනික පොහොර වහාම ශ්‍රී ලංකාවට ගෙන්වා ගත යුතු තිබෙනවා. එහෙම නොගෙන්නොත් එදා තිබුණේ ගස්තේ අද තියෙන රිකිලිතේ. එදා ගස්තේ වලට අපේ පොළවේ තිබුණු සාරය සහ නිෂ්පාදනය වෙනස්. අද රිකිලිතේ පැලයක් හිටෙව්වහම පළවෙනි මාසයේ දාන පොහොර වර්ගයේ නෙමෙයි ඊළඟ අවුරුද්දේ දාන්නේ. අවුරුදු දෙකේදී දාන්නේ, අවුරුදු තුනේදී දලු කඩනකොට දාන්නේ වෙනත් පොහොර. නිෂ්පාදනයත් වැඩෙනවා, ක්‍රියාවලියත් වැඩෙනවා. සෑම අංශකම තේ පමණක් නෙමෙයි අනෙකුත් සියලුම වගාභෝග විනාශ වෙනවා. මුතුරාජවිල පාරිසරික අර්බුදය සම්බන්ධයෙන් සහ වත්මන් රටේ තත්ත්වය පිළිබඳව කොළඹ අගරදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් අදහස් පළ කළා. මුතුරාජවිල තෙත්බිම් කලාපය පිළිබඳව මතුවලා තියෙන අලුත්ම තත්ත්වය මේ අවස්ථාවේදී ලංකා විදුලි බල මණ්ඩලයට සම්බන්ධ ව්‍යාපෘතියක් සඳහා මෙම තෙත්බිම් කලාපයෙන් ඉදම් අක්කර 100ක් නැවත වරක් වැලි වලින් ගොඩ කිරීමේ ව්‍යාපෘතියකට සංවිධානය වෙමින් පවතිනවා. ඉතින් මේකෙදී අපිට මතක් වෙනවා දැන් මාසයකට පමණ කලින් සිදුවෙච්ච මහා ගංවතුර තත්ත්වය තුල බෆර් සෝන් එක විතරක් නෙමෙයි අනිකුත් සංරක්ෂිත ප්‍රදේශත් සියල්ලම වගේ ජලයෙන් යට වුණා. යට වෙලා පවුල් 3-4000කට පමණ ප්‍රමාණයකට උන් හිටි තැන් නැති වුණා. මේ ගංවතුර ඇති වුණේ අර අක්කර 100 පුරවන්නට කලින්. දැන් මේ අක්කර 100 පිරෙව්වොත් මේ ගංවතුර තත්ත්වය ඊටත් වඩා භයානක විපාක ගෙන දෙන තත්ත්වයක් බවට පත් වෙනවා. ඇත්ත වශයෙන්ම මම හුඟා දුරට කනගාටු වෙනවා මේ තත්ත්වය ගැන. අපේ රටට සිද්ධ වෙලා තියෙන වින්නැහිය මේ ටයිකෝඩ් දාගත්තු සීත කාමරවල ඉඳන් තීරණ ගන්න යම් සංවිධානවල නිලධාරීන් මේ තීන්දුව තීරණ හොඳින් හෝ නරකින් ක්‍රියාත්මක කරන්නට දරන උත්සාහය තමයි අපිට මෙතනදී පේන්නේ. මේ රට පුරවැසියන්ටයි අයිති. ඒ නිසා මොනවා හරි විශේෂ ව්‍යාපෘතියක් කරනවා නම් අඩුම තරමින් මේ ප්‍රදේශයේ ජීවත් වෙන ජනතාව සමග සංවාදයක් ඇතුල් වෙලා අඩුම තරමින් ඒකෙන් මොකද්ද කරගන්න පුළුවන් දේවල් කියලා. එතකොට අපිට තියෙන ප්‍රධාන ගැටලුව තමයි අපි පෝට් සිටි ඉදිකිරීම් වලදී පළවෙනි අධියරේම් දීම 2011 අවුරුද්දේදී පෝට් සිටි එකට අදාළ කරන පරිසර බලපෑම් මැගීම් වාර්තාව සකස් වෙච්ච පළවෙනි අධියරේදීම අපි සඳහන් කළා පෝට් සිටිය සම්බන්ධයෙන් වැරදි වාර්තාවල් හදන්න එපා, සමස්තය ආවරණය වෙන විදිහට වාර්තාව හදන්න. මොකද පෝට් සිටියේ කොටසකට වාර්තාවක් කළා, කොටසකට කළේ නැහැ. මොකද හේතුව තමයි පෝට් සිටියට නිවැරදි පරිසර බලපෑම් මැගීම් වාර්තාවක් සිද්ධ කරා නම් අපි දන්නවා ඒකට බලශක්තිය අරගන්නේ කොහොමද. ගොඩ කිරීම හරහා වෙන හානිකර තත්ත්වයේ කොයි වගේද? කැලණි ගඟේ ගංවතුර තත්ත්වයේ වර්ධනය වෙන පෝට් සිටියේ බලපාන්නේ කොයි ආකාරයටද? ඒවා උපාය උපක්‍රම යොදන්න අවශ්‍ය කරන සියලුම දේවල් අධ්‍යයනයට ලක් කරන්න ඕන කරන පසුබිම ගොඩ නැගෙනවා නිවැරදි පරිසර බලපෑම් මැගීම් වාර්තාවක් සකස් වුණා නම්. පෝට් සිටියට විදුලි බලය අරගන්න වෙනම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න ඕන තත්ත්වයට අදවන විට පරිවර්තනය වෙලා තියෙනවා. ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනකොට තවත් ආකාරයක හානිකර තත්ත්වයක් අපේ රටේ තියෙන ස්වභාවික පද්ධතීන් වලට ඇති වෙනව විතරක් නෙමෙයි, ඒකත් එක්ක බැඳිලා තියෙන ජන ජීවිතය, ඒ වගේම ඒකත් එක්ක බැඳිලා තියෙන ධීවර කර්මාන්තය, දෙවැන්ත බිඳ වැටීමක් ලක් වෙලා සමාජ ආර්ථික ප්‍රශ්න ගණනාවකට ඒ තත්ත්වයේ ගොදුරු වෙනවා. මේ වන විට උදේ ගම්මන්පිල මහතාට නොව ජනතාව විසින් වත්මන් රජයට විශ්වාසභංග යෝජනාවක් ගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී දැන් පොදුජන පෙරමුණේ ලේකම් තමයි ලිව්වේ මේක ගම්මන්පිලක වැරදි වැඩක්, ඒ නිසා තෙල් මිල වැඩ කිරීම වැරදි, මේ වෙලාවේ ජනතාව අපහසුතාවට පත් කරන ආණ්ඩු අමාරු දෙයක් කියලා. ඉතින් ගම්මන්පිල මහත්තයා කිව්වා නෑ මේක අගමැතිතුමා මුදල් ඇමති හැටියට හිටපු ජීවන වියදම් කමිටුවේ ගත්ත තීරණයක් කියලා. ඉතින් මං කිව්වේ මේ තිරපිටපත් ලියනවා, නාට්‍ය රඟපානවා, නළුව වෙනස් වෙනවා,
අලුත් නළුවෝ එනවා ඒ නළුවෝ අලුත් පිටපතකට රඟපානවා ඒගොල්ලෝ බහැලා යනවා ජනතාව හැමදාම නරඹන්න වෙනවා දවසින් දවස ජීවන වියදම වැඩි වෙනවා බර වැඩි වෙනවා ඒක තමයි මේ වෙලා තියෙන්නේ සදැන් ගම්මන්පිල මහත්තයර නෙමේ විශ්වාස භංගය ආණ්ඩුවටම විශ්වාස භංගයක් ජනතාව ගෙනල්ලා තියෙන්නේ ජනතාව මොහ ආණ්ඩුවටම විශ්වාස භංගය ගෙනල්ලා තියෙන්නේ එනිසා මේ එක එක නාට්‍ය වලට දැන් නම් රටේ මිනිස්සු රැවටෙන්නේ නැහැ නිසා ගම්මන් පෙළක විශ්වාස භංගය උඩින්ම පරද්දනවා කියලා රටේ ජනතාව දන්නවා සමගි ජන බලවේගය දන්නේ නැති වුණාට මේගොල්ලෝ නිකන් ගැලරියට ආතල් දෙනවා සමගි ජන බලවේගය මේ වෙලාවේ කරන්නේ ආණ්ඩුවට රහිම විශ්වාස භංගයක් ගෙනීම සඳහා ජනතාව පෙළ ගස්සන්න අපි කටයුතු කරනවා දයාසිරි ජයසේකර මහතාට තම අමාත්‍යංශයේ කටයුතු කිරීමට අකමැති නම් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කර එම වගකීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනත් සමාජිකයෙකුට ලබා දීමට කටයුතු කළ හැකි බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා පවසනවා. ඒමීගමුව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් දයාසිරි ජයසේකර මහත්තයාට එතුමාට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තියෙනවා එතුමාගේ අදහස ප්‍රකාශ කරන්න. එතුමා කිව්වේ මේ ලැබිලා තියෙන අමාත්‍යංශය නිකන් වීලු සපේන අමාත්‍යංශයක්. එතුමාට ලැබිලා තියෙන අමාත්‍යංශය හොඳ නැත්තම්, එතුමා මේ අමාත්‍යංශයට කැමති නැත්තම්, එතුමාට පුළුවන් ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනත් කෙනෙක්ට ලබා දෙන්න ජනාධිපතිතුමාට යෝජනා කරන්න. දැන් අකමැත්තෙන් අමාත්‍යංශක ඉන්න එක මම හිතන්නේ විශාල ප්‍රශ්නයක්. මොකද අකමැත්තෙන් හිටපුවාම මේ අමාත්‍යංශයත් එක්ක බද්දලා ඉන්න මේ ජනතාව විශේෂයෙන් ප්‍රේෂකර්ම, දේශීය රෙදිපිලි මේ ජනතාව දිනු කිරීමක් එතුමා කරන්නේ නැහැ නේ. අකමැත්තෙන් කරලා තියෙන නිසා මම ඉතාමත් ගෞරවයෙන් දයාසිරි ජයසේකර මහත්මයාට කියන්නේ කරුණාකරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල මන්ත්‍රීවරු පිරිසක් ඉන්නවා මේ ඇමතිකම් අරගෙන රටේ ජනතාවට වැඩ කරන්න. එතුමා ඒක ඔබතුමා ඒක කරන්න එහෙම නැතුව නිකන් කතා නොකර එළියට ගිහිල්ලා කතා කිරීම විශාල ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් අපි පවුලක වුණත් පවුලේ ප්‍රශ්න විසඳ ගන්න ඇතුලේ එළියේ නෙමෙයි. මොකද මම නම් පෑදීලම දකින්නේ එතුමා කැබිනට් අමාත්‍ය ධූරය බලාපොරොත්තු වුණා. ඒක නොලැබුණු නිසා තමයි මේ වගේ ප්‍රකාශනිකුත් ගන්න. මෙන්න අප වෙත දැන් ලැබුණු පුවත. රුසියාවේ නැගෙනහිර ප්‍රදේශයේදී මගී ගුවන් යානයක් අතුරුදන් වී තිබෙනවා. එහි මගීන් 28 දෙනෙකු සිටි බවයි වාර්තා වන්නේ. රුසියාවේ නැගෙනහිර ප්‍රදේශයේදී මගී ගුවන් යානයක් අතුරුදන් වී තිබෙනවා. එහි මගීන් 28 දෙනෙකු සිටි බවයි වාර්තා වන්නේ. මේ පිළිබඳ තවත් තොරතුරු අපගේ සමසහාය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුලින් බලාපොරොත්තු වන්න. දැන් කෙටි විරාමයක්. එම පුවතත් සමගින් අපගේ මධ්‍යාහන ප්‍රවෘත්ති විකාශය අවසන්. නැවත හමුවෙමු සමසහායට ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුලින්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.